නෙල්ලිවල සම්භවය නේපාලයේ දකුණු හිමාල ප්‍රදේශ හා ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට උපමහද්වීප රටවල් දක්වා පැතිර පවතින ශාකයක්. ශ්‍රී ලංකාව තුළද වියලි හා අතරමැදි කලාපවල දක්නට ලැබේ. ඒ අතර බිබිල, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, රත්නපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල වනාන්තර තුළ ස්වාභාවික වැඩි ඇති නෙල්ලි ශාකය දැකිය හැකි. නෙල්ලි සඳහා විවිධ නම් භාවිතා වේ. ආමලක පංචරසක, ශිවා නෙල්ලිකාය ලෙස දෙමළේ යෙදේ. බෙහෙත් නෙල්ලි ලෙස හඳුන්වනු ලබන ශාකය ඖෂධීය වටිනාකමින් යුක්තයි. නෙල්ලි ගස මීටර් 15ක් පමණ උස යන ගසකි. කාලෙකදී කොළ හැලෙන අතර ගසේ පොත්තද ගැලවී යයි. එසේම බල හට ගැනීමට උපකාර වන ස්ත්‍රී පුරුෂ මල් ගස තුළම හටගනී. පහත රෝග සඳහා බෙහෙත් සැකසීමට නෙල්ලි යොදා ගනී. කැරකිල්ල, හිසරෝග, මදසරුභාවය, මුඛරෝග, රක්තික, අක්ෂිරෝග, පිප්පමන, පීනස, මලබද්ධය, බඩපිපුම, ක්ෂයරෝගය, මුත්‍රාරෝග, ශ්වසන අපහසුතා, පාණ්ඩු, ගොල්ම ආරචි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නෙල්ලි ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි, ඇට, මද ආදිය භාවිතා කරයි. ඖෂධීය වටිනාකම් මෙසේ වේ. මලබද්ධයට නෙලි මුල් හා ගෙඩි මද කෂාය කර බීමට වේ. නාසයෙන් ලේ යාමට නෙලි හිතෙන් පැද අඹරා ඉසගෙන. වාත රක්ත කුෂ්ඨයට නෙලි විෂ හිතේ සම්බ කකාර පානය කිරීම. වමන කුෂ්ඨ ආදී චර්ම රෝගයන්ට නෙලි ශාකය සීනි හා කිරි දමා පානය කළ යුතුය. විසූචිකා නම් ජීර්ණ පද්ධතියට සම්බන්ධ රෝගයේදී නෙල්ලි දළු අඹරා මෝරුවෙන් අනා කෑමට ගත යුතුය. මුඛයේ ඇතිවන තුවාල සඳහා නෙල්ලි කොළ කෂායෙන් කටසේදීම හෝ එම කෂායෙන් මුඛයේ ටික වේලාවක් රඳවාගෙන සිටීම කළ යුතුය. නෙල්ලි කොළ කම්බා දෙනෙක්සේදීම දෙනෙක්කොට අපූරු සුවයක් ලැබේ. ක්‍රමයෙන් නෙල්ලි මුලේ අම සුගුලක්ගෙන කස පැමිණි සෝදා කොට විෂගෙන ඊට කහකුඩු මී පැණි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කිරීමට නියම කර ඇත. කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගයට නෙල්ලි විෂ පානයක් ලෙස හෝ නෙල්ලි ගෙඩි පළතුරක් ලෙස කෑමට ගැනීම ගුණදායකය. මුත්‍රා අඩස්සියට සහ පිත්තජ ප්‍රමේහයට මෙන්ම මුත්‍රා දෝෂවලටද නෙල්ලි විෂ පානය කිරීම ගුණයි. මුත්‍රා අඩස්සිය ඇති විට නෙල්ලි උණු වතුරෙන් අඹරා යටිපඩේ ගෑවිට පහසුවෙන් මුත්‍රා පිටවේ. ශ්වේත ප්‍රදේශ ප්‍රතිකාර ලෙස නෙල්ලි පිටි ශ්වේත ප්‍රදරයටද ප්‍රතිකාර ලෙස නෙල්ලි පිටි, නෙල්ලි යුෂ යන දෙකෙන් එකක් මී පැණි සමග දීම හෝ නෙල්ලියට ඇල් වතුරෙන් අඹරා සීනි මී පැණි සමග දීම සිදු කරයි. නෙල්ලි ගස හිඳ කල්කේ මෝර්වින් දීම ආශිෂ් රෝගයට ප්‍රතිකාරයකි. අක්මාමය මේදේ තැන්පත් වීමේ පීඩා විඳින අයට නෙල්ලි යුෂ දේහන්දක් දින 25ක් පමණ සෑම උදෑසනකම පානය කිරීම බෙහෙවින් ප්‍රතිඵලදායක බව සඳහයි. හිස්සොරි වලට නෙල්ලි උළු හා ගොඩපර දෙහි තම්බා හිස් කබලට හොඳින් වදින සේ සම්බාහනය කර පෑ දෙකකින් පමණ සෝදා හැරීම. කෙස් වැරීමට වංගෙඩිය කෙටි නෙලි හිසක්කා සම්බාහනය කර පෑ දෙකකින් සෝදා හැරීම. සම බැහැපත් කර ගැනීමට හා ඇස්වල දීප්තියට අමු නෙල්ලි තලා රැයක් වතුරේ දමා උදෑසන පානය කිරීම. නෙල්ලි රසායන ගුණයෙන් යුක්ත හේ තරුණ බව සහ කාය ශක්තිය පවත්වාගෙන යෑමට උපකාරී වන අතර දිය රැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝග සඳහා නෙල්ලි යෝග්‍යයි. නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් වීම, හිස කෙස් ගැලවීම සහ පැසීම වැළැක්වීම, ආහාර ජීර්ණය ක්‍රමවත් වීම, මලබද්ධය ඇති නොවීම ආදී ප්‍රයෝජනද වේ. එමෙන්ම නිරක්තිය හෙවත් ලේහිණකම මන හරවා ධාතු ශක්තිය වැඩි කරයි. නෙල්ලි බඩගින්න වඩවන අතර අක්මාගේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන, හදවතට හිතකර, රක්තපාතය වළක්වන ඔසුවක් ලෙස සැලකේ.
අක්මාවට බකු කඩුවලට වන හානි නෙල්ලි ස්රාවයෙන් වළක්වා ගත හැකි බවත් සිරුරට එක්වන විෂ සහිත ලවණවලට විරුද්ධව ක්‍රියා කිරීමට හැකියාවක් ඇති බවත් දැක්වේ. නෙල්ලි ඉතාම වටිනා බීමක් ලෙසද භාවිතා කරයි.